දේවානම්පීතිස්ස රාජ්‍ය සමය ලංකා ඉතිහාසයේ දේශපාලන සංස්කෘතික සාමාජික වශය නිතාම වැදගත් කාලපරිච්චේදයක්. අපිට සංවිධානත්ම ආගමක් ලැබුණා ඒවගේම පරිපාලන ක්‍රමයක් ලැබුණ සංස්කෘතියක් ලැබුණ දැන් එතකොට පුත්තේ මුටසීව රජතුමාගේ පුතා තමයි දේවානම්පිතිස රජතුමා දැන් දේවානම්පිතිස රජතුමා ලංකාවේ අනුරාධපුරේ රජවුණට පස්සේ ඕට අවශ්‍ය වෙනවා අසල්වැසි ඉන්දිියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වන්. රජතුමාට සහෝදරයුද්ධායක් විතර හිටිය ඕහුට අවශ්‍ය වෙන්න ඇති. අසල්වැසි අධිරාජ්‍යා සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගණ්ඩ. වර්තමාන පාලකයෝොත් ජනාධිපතිදූරයට පත්වුණු ගමන්ම රතවල් සමග, සම්බන්ධතා ඇතිකරනවා එකන අතීතය දලා මෙන ක්‍රමයක් රාජතාන්ට සම්බල් තමන්ගේ තත්ත්ව තමන්ගේ රාජත්වය ශක්තිමත් කර ගැනීම සඳහා අසල්වසි රාජ්‍යන් සමඟර සම්බන්ධතා පවත්වවා දැම්පුතේ දේවානම් පීතිස රජතුමා රජවෙලා තමන්ගේ බෑන වූ අරිට්ට කුමරුයි රජය උසස් රැකියාවල් කරන කීපදනෙක් එක තු කරලා ඔන්න දූත කණ්ඩායමක් හදලා ඒගොළුන්ට තෑගිබෝගදීලා අසල් වැසි ඉන්දියාවට යවනවා අශෝක අධිරාජ්‍යාට මේ තෑගි භෝගටික දීලා නැවතෙන්ඩ මේවා මන්දුන්න කියලා කියන්න කියලා මේ අය ඉන්දියාවට යද්දී ඉන්දියාවේ විශාල පරිවර්තනයක් සිදුවෙලා අසෝක අධිරාජ්‍යා කියන්න පුත්තේ ලෝකයේ අදවිතී අසම සම අධිරාජ්‍යයෙක් ඇත්තටම අප ආසියාතික රටවල් ආසියාතික රටව ල අපේ මිත්‍රයෝ අපිට ආදරී විශේෂෙන් චීනය ඉන්දියාව ජපානය බටීර අධරාජ්‍යන්ට වඩා අපේ අතීතයදල මිත්‍ර සම්බන්ධතා වෙද සම්බන්ධතා තිබුණ අදට අත්තයෙමයි. දැන්ගතකොට අසෝකධරාජ්‍ය ආසියාතිකයන් විතරක් නෙවෙයි ඇත්තටම බටීරය පිළි නොගත්තත් අපිට කියන්න පුන ලෝකයේ අධ්‍යතීයයි අසම සමයි කියලා. ඒකට හතුව තමයි අසෝක අධිරාජ්‍යාපුතේ විශාල රට ලිගේ වර්තමානය උරිස්සාාව ආක්‍රමණය කරලා අල්ල ගන්නවා. එතකොට විශාවල රටක් අල්ලගන අධිරාජ්‍ය උපරිමයටම ව්‍යාප්ත කරනවා. හැබැයි මේ රට අල්ල ගද්දී ලක්ෂයක් මරණයට පත්වෙනවා. ඒ වගේම එක් ලක්ෂ පනස්දාහක් සිරකරුවන් ලෙස පාටලි පුත්‍රයට රැගෙනෙනවා. දැන් මෙතරම් ජයග්‍රහණයක් ලැබුවත් ඒ රජතුමා අර පරාජයට පත්වුණු අයට අත් වූ විපත දැකලා, සදාටම යුද්ධ අතාරිනවා. හැදැයි ටර අධ රාජර ලෝක ්‍රසිද්ධ අධිරාජවර කියර ලක පිළි ගන්න බරෝපේ අධ රාජ්‍යවරු ඔයා හල ති කන්ස්ටන් යි නරෝ ගස්ටීසර් ලීර් එෙක්සන්ඩර් කියලා තින්නව අධිරාජ්‍යවරේ දැතොව මේ ගොල්ල තමා ලකක් ප්‍රසිද්ධයි කියලා මුළු ලෝකේම පිළිගන්න. නමුත් පුතේම සියලුම අධිරාජ්‍යවරුන්ට වඩා අසෝක අධිරාජ්‍යයා අධවිතිය අසම සමයි. අපිට කියන්න පුලන් ලෝකයේ ශ්‍රේෂ්ඨතුම පාලකයා අසෝකරජතුමා කියලා එකට හේතුව තමයි. අසෝකරජතුමා මෙතරම් ලොකු යුද්ධයක් දිනලා එයා සධහනම යුද්ධය අතැරයා. එකනි දික් විජයේ. මහ දාව ොදගෙන ටවල් එල්ලීම එයා තැල්ලා දැම්ම. ඇැබැයි බටහිර අධ රාජ්‍යවරුම් බලනොකොට මේ කොල්ලෝ යුද්ධ අත ඇැල්ල තින දිගටම පරිදිනකොට මුලද ජයග්‍රහණය කරලා පස්සේ රටවල් අල්ලන් ගේ දිගටම ගහනකොට ගහනව බැරුව යුද්ධය අත් තැරලා තියවා. ඒක හන්නේ අසෝකරජජත්ත එක්ක සමාන කරන්න බෑ රජතුමා අසෝකරඇතුමා ජයයක් ්‍රහණය කරලා. විශාල සටනක් කරලා ජය ග්‍රහණය ලබල අතැරයා. හැබෝ කියන කිසිම බටර අධිරාජ්‍යවරයක් ජයග්‍රානය ලබ යුද්්‍ය අතැල්ල නෑ දිගටම පරිදි කොට තමයි යුද්ධ්‍ය අතැරල තියන්නේ. ඒවගේම අසෝකරජතුමාපුතේ අනිත් අයට අනිත් අයි බලුවට වඩා තිවුණු ලෙස ජනතාව දිහා බැලුවේ ැන ගොඩ සංවේදී ලෙස බැලුව. දැගේයා උදාහන්න කිවොත්තේම අසෝකරජතුමා බැලුවවපාරවල් දිහා. බල් නොකොට ඔන්න පාරවල් කැඩිලා වලවල් මිනිසුන්ඩ සුවපාසු ඇවිදින්න බෑපාරේ. ඊ පස මොදකරේ මහාමාර්ගටික හොඳට හදදලා පලල් කරලා සැපපාසු ලෙස පාරය ඇවිදින්න සකස් කරලා දුන්නා. ඊ පසේ බැලුව හොඳට පාරදියා. බලනොට චතුමා දැක්කා මේ මිනිස්සු මේ සූරයාම තමයි එයට කොටත්තිබුණේ මේ අය අවරශ්මය නිසා මහා වෙහෙසමාන්සිලතමා පාරයන්නේ ඊට පසේ මේ රජතුමා මකද කරේ දෙපස ගස්වර් ගැහැතුවා පලතුරුවර්ග හැතුවා ඔන්න දැන් සේවනත් ලබාදුන්නා ඊට පසේ බාලනකොට ඒ අට පැහැදිලි වුණා දැන්වගේ කඩවල් නෑ වාහනනෑ එතකොට පහින්තමයි යන්නේ. කරත්තෙට උයන පියෙන හටි මුට්ි ිකයි ඇඳදුුන් පැල් දුන්ටිකයිදා ගන්නවා පිටිපස්සේ යනවා යන කණ්ඩායම පයි. ඒක කියන්නේ යනවයිගොලෝ ආගමික ගමන් ඒ වගේම නෑගමන් මේ වගේ. ඉතකොට දැන් හැන්දෑ වෙනකොට මේ ගොල්ලෝ. රෑට කියල කාලා නිදාගන එලිය වැටනට පස නැතතු යාගෙන ඒ කෑමටිකත් කරත්්‍ය දා නැවත ගමන් ආරම්භ කරනවා. දැන් මේ නිසා රජතුමා මොකද කරේ ගිමන් ශාලා හැදවා. ඒට අපිකිෙනවා අම්බලම් කියලා. ගිමන් ශාලා තැනින් තැන හදල දුන්න. ඒ වගේ මේ රජතුමා දැක්ක කාටරි වතුරු පිපාසයක් ඇතුනොත් වතුරුටිගක් බොඩ ඉතුනොත් බොන්්ඩ තැනන්න. ඒ පහස කොන්මුත් ඉදි කර රජතුමා. ඒවගේම පුත්තේ මේ මන් කියන්න අධින් වසර. ුදු දෙදාකඩිතර පෙර දැන් එතකොට ඒ කාලෙ මේ සත්තු වදවීගෙන ය ෑනේ මේ මෑතකන සත්තුන්ට ආරෝග්‍යශාලා හදදලා වදවීගෙන යන සත්තුන් මැරීම තහනම් කර හැබැයි අසෝක රජතුමා ඒ කාලෙත් එකැන අධින්වසර දෙදහකරිිතර පෙර සමහර සත්තුන්ට අභේධානය දුන්නා එකන පක්ෂීන් හඳුන් ඇවා මේ අය මරන්න බෑ කියලා සත්තුන් මැරීම මුතුරු ඉදියාවේ තහනම් කර ඒ වගේම විනෝදයට සතුන් කොට වනවා මෙන්න මේවත් තාහනන් කරා එතකොට මේ රජතුමා මිතරම් හොඳ පාලිකේ බෞ්ධ පත්නේ බෞද්ධාගම වැඳගන මේ රජතුමා පෙර බෞද්ධයක් නෙවෙයි මේ යුද්ධන් ජය ලැබුව අත්ේ රජයට අත්තුනුව අයිදිහා බල්ලතමා යුද්ධය අඇැරයේ. ඊට පසේ බෞද්ධාගම වැළඳ ගත්තා නීග්‍රෝධිකින සාමනේරයන්ගෙන් බනහාලා. ඒ කරලපුතේ බෞද්ධාගමට විශාල සේවයක් කරා. මේ වෙනකුු බුදු හාමුදුරුව පිරමුවන් පාල අවුරුදු දෙසිය පණහකට වැඩි. මේ න බුදුහාමුදුරුව ජීවත්වුණු ප්‍රදේශය කීපේ විතරයි බුදු දහම තිබුණේ. ඉන්දියාව කියන්නේ විශාල රට. එතොර බුද්ධ ගයාව නේපාලය මගදය ඇසඇමය මෙන්න මේ ප්‍රදේශවල විතරයි බුදුදහම තිබුණේ මේ රජතුමා ඉන්දියාවේ දකුණු ප්‍රදේශවලට රට මධ්්‍යිය රට වටේ ආගම ප්‍රචාරය කරා. ඒ විතරක් නෙවෙයි විදේශ රටවල් නම එකට ධර්මදූත කණ්ඩායම් පිටත් කරලා ෑ ව්වා. එතකොට ඔය වර්තමානේ ඇෆ්ක නිස්ථානයක් අසෝක රජතුමා බෞද්ධාගම යවපු රටක් අතීතේ බෞද්ධ රටක් නමුත් වර්මානයේ මුස්ලිම් රටක් ලෝකේ උසම බුදුකිලිමේ තිබුණේ තැෆ්ක නිස්ථානයේ බාමියෙන් බුදුරුව ඒ කාලේ ත්‍රස්ථවාදී නිසින් කෑලි කෑලිවට කඩල දැම්මා. දැන් එතකොට පුතේ අපිට රාජ්‍ය වශයෙන් සංවිධානාත්ම කොෝෝ. මේ බෞද්ධාගම ලැබෙන්නේ දේවානම් පීතිස්ස රජතුමා ලංකාව පාලනය කරනකොට. ඔන්න දැන් අසෝක රජතුමා තුන්වෙනි ධර්ම සංගායනාවටත් අනුක්‍රහය දක්වනවා. අන්න ඒ අවස්ථාවදි ගණු ලැබූ තීරණයයක් තමයි රටවල් නමය එකට ධර්මදූත කණ්ඩායම් පිටත් කරමු කියලා. හැබැයි මේ රජතුමා නොදටු ශ්‍රී ලංකාව රජගෙනෙක් හිටියත්. සෝරජතුමා තීරණය කරනවා ශ්‍රී ලංකාවට යවඩ මගේ පුතාතේ පුතා තමා මිහිතු හාමුදුරුවෝ මගේ පුතාතේ ශ්‍රී ලංකාවට යවන්නකෙන ඔන්න මේ සතිය තීරණය කරනං ඊ ලංඟ සතියේ රටවල් අට්ටම ධර්මදූත කණ්ඩායම් පිටත් වෙලා යනු හැබැයි මිහිතු හාමුදුරුවෝ ලංකාවට එන්න දමීතු හදුුව පෝඩක් ලංකාවේ අභ්‍යන්තරය තොරතුරු ඔයා බලනවා. මීතු හාමුදුරුවන්ට දැනගඩ ලැබෙනවා ලංකාවින්නේ වයස් ගත රජ කෙනෙක් කියලා. ඒත් අමාතිස්ස රජතුමාගේ පියා මුට සීව රජතුමා. මේ නිසා මිහිතු හාමුදුරුව ීන්නේ කරනවා දැම්මම මම යන්න ටික කාලයක් මම මෙහි මශෝකාරාමීමවාසේ කරලා වෙන රජ කෙනෙක් ප රාජ්‍ය පාලනය කරන කාලේ මම ඉන් ලංකාවට යනුව කියලා. න්නවා අශෝකාරාමේ මෙන්න මේකාලෙ තමයි පුතේ අපේ මේ දූත කණ්ඩායම ඉන්ද අවඩිගිහිලතියෙන්නේ. අරිට්ට කුමොරු ඇතුරු පිරිස. මෙන්න මේගොල්ලු ගියාට පස්සේ අසෝක රජතුමා ඉතාමත් ගෞරුවෙන් පිළිගන්නවා තෑගි බෝග දෙනවා ඒ වගේම මාස කීපයක් අශෝකාරාමේ ඉඳලා නැවත එන්ඩ අද්දී රජතුමා අනවා මෞරිය ක්‍රේ කැන විදිමත් අභිෂයකයක් මෙරට පවත්වනවාද කියලා. කොට මේ දූත කණඩෑම කියනවා විධමත් අභිෂයකයක් නම් පැවැත්වේ නෑ රජතුමන හැබැයි අභිෂයකයක් පැවැත්තුවා කියලා ඊඩබසිය අසෝක රජතුමා මෞුරිය ක්‍රමේට රාජකකුද බා්ඩ හදලදලා නැවතවරක් ලංකාවේ අභිෂයකයක් පවත් අන්න කියනවා ලංකා ඉතිහාසයේපුතේ දෙවන වරටත් අනුරාධපුරේදී වෙසක් මාහාසේ පුර පසු ොස්වක දින දේවානාම්පේතිස රජතුමා අභිෂයකයක් පවත්වනවා ඒ කියන්නේ මෞරිය පරිපාලන ක්‍රමය ශ්‍රී ලංකාවේ ආරම්භ වෙනවා. තනතුරුනාමත් වෙනස් කරන්නවා. ඒ විතරක් නෙවෙයි අසෝකාරාමය තමා මහිදු හාමුදුුව සමඟ මාසකීපයක් වැඩ සිටින්නේ. අරිට්ටකුමරු ඇතුළු පිරිස ඊට පස්සේ මේ කණ්ඩායම් දෙකම අශෝකාරාමෙන් එක වැර පිටත්වේවා. හැබැයි පාරවල් දෙකකින් තමයි මේ ගොල්ලු ලංකාවට එන්නේ. මැයි මාසේ මැයි මාසේ පලවෙනිද අරිට්ටක මොරු ඇතුළු පිරිස ලංකාවටන. ඇවිල්ලා මැයි කියන්න වෙසක් මාසේ ඒ. ඕය දවස තමයි මෞරී අභිෂයකය ලංකාවේ පවත් වන්නේ. ඊළඟ මාසේ ජූනි මාසේ ඒයන්නේ පොසුන් මාසේ.වෙන්න මේ මාසේ තමයි පුතේ මිහිද හාමුදුරුව ඇතුළු පිරිස ලංකාවටේ දැන් එතකොට ඔයා පොඩිකාල ඉගෙනගෙන තියෙන්නේ හබ සිදුවීමක් ලෙස දර චිත්‍රය මැදලත් තින්නේ මන කෝමර තියන්නේ මිහින් තල ඔන්න ගලක්කුඩ මීදු හාමුදුරත් එක්ක පේලියක් ඇවිල්ල ඉන්නවා එතකොට මිහිදු හාමුදුරුව තිස්ස තිස්ස කියන එතකොට තිස්ස තිස්ස කියද්දි මේ දේවානම් පි තිස රජතුමා සිවරංග සේනාව සමග මුව දඩේමේ යනවා ඔන්න එතකොටම තිස්ස තිස්ස කියදදි කවු මගේ නම කියන්න කියලා ගල උඩ බලවා. බැලුවට පස්සේ දකිනවා මිහිදදු හාමුදුරුවෝ ඊට පස ඔන්න දුනු ඉතා ටික කියයලා ඉඳ ගන්නවා එතට. නුවන පරික්ෂහ කරන්ඩ ඔන්න අඹගස් ගැන ඥාතියෝ ගෙන හනවා ඊටි පස තමයි බණ කියන්නේ. හැබැයිපුතේ මේක ඔයාි ගෙන ගැන්ඩ ඇත්තේ පොඩි පන්තිවල අහඹු සිදුවීමක් ලෙස. මේක හම්බු සිදුවීමක් නෙවේ මේක සැලසුම්සාගත සිදුවීමක්. එදා දේවානම් පිරිස රජතුමා දන්නවා මිහිතු හාමුදුරුව ඇතුළු පිරිස පොසුන් පෝයදාසේ මිහින්තලේට එෙනව කියලා. ඇත්තට මේ ඒ අයි පිළිගැන්ඩ තමයි රජතුමා සිවරංග සේනාවක්ක්ක ඇන්න රජතුමාගේ ශක්තිය. ජතුමා ගමන් කරන්නේ හමුද අවස් සමග එතකොට ඒ වෙලාවේ පොඩ්ඩක් වීදු හාමුදුරුවන්ට ප්‍රමාදධ වෙලා පුරද්ධට මෝ දඩම ගිය අද දන්න. දැන් ඊට පස්සෙපුතේ මේක සැලසුම්සාගතා හමුුවීමක් එදා දැනගෙන හිටියා මිහිතු හාමුදුරුව වෙනවා කියලා. ඊට පස්සේ ඔන්න දාරාත්‍රියයේ ලංකාවේ ඒ රජතුමාගේ මාලිගාවේ හොඳ ස්ථානයක් තිබිල නෑ. කණ්ඩයම්ට දෙඩාාවකවුද මහිදවාමුදුරු ආවා ඒ වගේම තව උපසම්පදාව ලබපු භික්‍ෂූන්වාසල හතරක්කාවා ඉට්ටිය උත්තිය සම්බල බද්ධසාල ඒ වගේම තව සාමනේර නමක් අව සුමන කියලා ඒ තමා සංගමිත්තා තෙරණියගේ පුතා ඒ වගේම බණ්ඩුක කියලා උපාසකෙකුත්තාව තමයි කණ්ඩාම් මේ අයට රාත්‍රියයේ ඇත්්‍යාල සුද්ධ පවිත්‍ර කරලා වර්ණවත් කරලා දුන්නලු හැබැහි පසුදින උදහැසෙනම රජතුමා මහවිහාරය සීමාවන් පෙන්නලා දීලා ඊට පස්සේ මහවි්‍යරයම ඉදි කරලා දෙනවා. ඊට පස්සේ ඔන්න නැවත අහනවා මාසය අ දෙකක් ගියාට පස්සේ රජතුමා අහනවා මිහිදු හාම්රෝන්ගෙන් ලංකාවේ බුදු දහම ස්ථාපනය වනාද කියලා. මීදු ආදුදරෝකිවා නැත්ත කියලා. ඇයි ඒ කියලා හනුව. කියනවා. මෙරට ශ්‍රීලාංකිි එකේෙක් භික්‍ෂු ශාසනයට ඇතුල් වනතා අක්කල් මෙරට ස්ථාපනයවෙෙන් නෑ ආගම කියලා. ඊට පස්සක දැනුම් දුන්නාට පස්සවු නාරිට්ට කුමරු ප්‍රථම භික්ෂූ බවට පත්වෙනවා අනුලා බිසව එකයන්නේ තිස්ස රජතුමාගේ සහෝදරියක් ඉල්ලා සිටිනවා ඇයටත්. මහනවෙින්ද. ඊට පස්සේ ඇය නිසා මෙහෙනි සස්නය ලංකාව්‍යආරම්භ වෙනවා. ඒක ඒ සඳහා නැවත අරිට්ක මුොඩ ඇතුළු පිරිසන්දාවටගිල්ලා ඔන්න සංගමිත් අතෙරණිය ඇතුළු පිරිස ලංකාවට එනවා. එන්න දඹ කොල පටනේ. අලංකාර පෙරහැරකින් තමයි මේ අය එක්කං එන්නේ ආසියාවේ පැරිතම ෘක්ෂය වූ ශ්‍රීමාබෝධිය මෙන්න මේකාලෙ තමයි අන්ග්‍රාධපුරයේ රූපණය කරණය. හැඩැයිපුතේ සංගමිත්තා තෙරණ එන කොට ලංකාවට කර්මාත දහාටක කණ්ඩා යම්මාව. එතකොට වැදගත්ම කලාව තමයි අපිට බ්‍රාක්්මියක්ක්ෂර ලේඛන කලාවක් ලැබුණ. එතකම්ම අපවරුද දන්න ඇලියන්ඩි කියන්න ඔ ඊට පස තමයි අපි දේශී අධ්‍යපන ක්‍රමය පිරිවෙන්න ආරම්භ කරා පොත්පත් ලිව්වා සෙල්ලි පිළියන්ට පටන් ගත්තා. අසුකාලය අපේ ඇය අපිට මන්‍යූ භාෂාවක් සිංහල කියලා එමගින් ගොඩ නගා ගත්තා. ඒවගේම චිත්‍ර මර්තිී කැටයම් ප්‍රතිමා මුොකුත් අපි අයි දැනග නිඳලනෑ. එතකොට මේ ආපුුව එතමයි ඒවත් අපිට කියල දුන්නේ. ඒ වගේ පතේ ගල්සා කළුගල් පිස්සූ ගඩොල් භාවිතා කරලා ශක්තිමත් ගොඩනැගිලි ඉදිකරෙත් මේ කාලේ. ඒකට ඒතුව ප්ඩුකාබේ රජතුමා ලංකාර මන්දිර ඉදිකරාට ඒවගේ නටබුන්නෑ කාලවේල දේවාලේ වැව්ටික විතරයි අන්රාධපුරේ ඉතිරි වෙලා තියෙන්නේ. එතවට මේ දේවානම් පිතිස රජතුමායි කාලේ හදපු ගොඩනැගිලි සියලුම දේවල් දැනටත්, නස්ථාවශේෂ අතර දක්නට ලැබෙනවා දැන් එතකොට සංස්කෘතිය බැලුවොත් තෙමඇත්තටම පුතේ මහනාම හාමුදුරුවෝ මහවංශේ ලියලා තියෙනවා තිස්ස රාජ්‍ය සමය ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියක් උදාවනා කියලා සංස්කෘතිය ගෙන කතාගරජිපුතේ නවසංස්කෘතියක් උදාවෙනවා අපේ චාරිත්‍රවාරිත්‍ර සියලු මේ වගේ වෙනසක් ඇතිෙනවා. අපි විවා සම්බදර එකන්න අපේ පවුල් ජීවිතය සියලුම දේවල් බෞද්ධාගමත් එක් බද්ධව. එතකොට ගෙතරක උත්සව දරුවෙක් කිපදෙෙන් ඩිද්දි පිරිත් කියනවා. ඉදුල් කටගානවා අකුරු කියනවා අවමංගල මංගල උසව ඒ වගේ මේ සියලු මේ අපේ ජීවන රටාවට එකතු වෙනවා. ඒ කියන්නේ ඔන්න අපි පිරිත්තානවා බණහනවා, බෝධි පූජා පවත් වනා භික්‍ෂූන් වසලට දන් දෙෙනවා. ඒ වගේම සියලුම බෞද්ධ. සංස්කෘතිය අපේ සමාජයට සම්බන්ධ වෙනවා එතකුට චාරිත්‍රවාරිිත්‍ර සියල්ල මත් එකතුයෙනවා ඒක කියන්නේ දේවානම් පීතිස රාජ්‍ය සමය ශ්‍රී ලංකා ඉතිහාසේ නව හැරවුම් ලක්ෂයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළවා.